ඔව් අවාසනාවකට ආයි සුරංග ලක්මහල් සහ ධනංජයදි සිල්වා ආබාධවල ලක් වෙලා තියෙනවා. ඉතින් අපිට අපේ බෞද්ධ චිකිත්සකවරයා හෙට දිනේදී තමයි ඔහුව තව ටෙස්ට් වලට ලක් කළා. අපිට සුරංග ලක්මල් ෆිට්ද කියන එක ගැන කියන්නේ ධනංජයදි සිල්වා මම හිතනවා ඔහු ෆිට් වෙයි කියලා. නමුත් මං සුරංග ලක්මල් ගැන තාම ෂුව නැහැ. ඉතින් අපි අපිට දිගින් දිගටම මං කලින් කියනවා වගේ අපිට තව අපේ පිටිපස්සේ ඉන්න පුහුණුකරුවන්ට සැහැන්න විශාල කාර්යභාරයක් තියෙනවා. මොකද ඊළඟ වසර එකහමාරේදී මම හිතන්නේ අපිට ප්ලේයර්ස්ලා ප්‍රොඩියුස් කරන එක සහ ප්ලේයර්ස්ලව ෆිට් කරන එක සහ ප්ලේයර්ස්ලව හොයාගන්න එක මං හිතන්නේ තව දුරටත් දිගින් දිගටම කරන්න ඕනේ අපි. මොකද අපිට ෆාස්ට් බෝලර්ස්ලා ඉන්ජර්ඩ් නම් අපිට තව ෆාස්ට් බෝලර්ස්ලා ඉන්න ඕනේ. මොකද අපිට ජාත්‍යන්තරයේදී මේ ජාත්‍යන්තර මට්ටමවලදී අපි ක්‍රීඩා කරනකොට අපිට කියන්න බෑ මට නායකෙක් විදිහට ඇවිල්ලා කියන්න බෑ අපිට බෝලර්ස් නැහැ කියන එක. ඉතින් බෝලර්ස් නැත්තම් ප්‍රොඩියුස් කරන්න දැනගන්න ඕනේ අපි. ඉතින් අපි විශ්වාස කරනවා ඒ කාර්යභාරය ඉෂ්ට කරයි කියලා. මං හිතන්නේ ඕනම කෙනෙක්ට ඒ ඔහු ඒක මයිතන ලංකාවට කරලා තියෙන සේවය මයිතන අගය කරන්න ඕනේ. ඒ වගේම ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඔහු වටිනවා කියලා හිතලා මයිතන ඔහු මේ සබ් කොන්ටිනන්ට් එකේ සෑහෙන විශේෂයෙන් ලංකාවේ සෑහෙන විකට් අරන් තිනවා. ඉතින් ඔහුගේ එක්ස්පීරියන්ස් එක ඔස්ට්‍රේලියාව යූස් කරා. ඉතින් මං හිතනවා ඉස්සරහට අපේ කණ්ඩායමටත් අපි යූස් කරන්න පුළුවන් කියලා. නමුත් මං හිතන්නේ අපි කාටවත් නවත්තන්න බෑ අපේ කණ්ඩායමත් එක වැඩ කරේ නැහැ කියලා වෙන කණ්ඩායමක් එක වැඩ කරන එක. මං හිතන්නේ මේක වෘත්තීය මට්ටම ගියෙන් යන දෙයක්. ඉතින් මං හිතන්නේ අපි කාටවත් ඒක නවත්තන්න බෑ.